අයවැයෙන් ජනතාවට සහන් ලැබෙන්නේ නැති බව පවසමින් ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා විරෝධතා මාලාවක් අද සහ හෙට රට පුරා ක්‍රියාත්මක වෙනවා. වරාය, විදුලිය, ජලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මුල් කරගෙන ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විරෝධතා මාලාව ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ. සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අද සහ හෙට දෙදින රටේ පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ අර්ධරාජ්‍ය අංශයේ වතු වැඩබිම් ඉදිරිපිට විරෝධතා විරෝධයක් දක්වනවා. ආණ්ඩුව ජනතාවට සහන නැතුව ජනතාවට බදුබර පටවලා තවත් රටයකින් රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණලා මේ රට ආගාතයට වැදෙන යන මේ ආණ්ඩුවට රටක් වත් කරලා රටක් ණය කරලා අද මේ ආණ්ඩුව කරන මේ අපරාධයට විරුද්ධව තමයි අද සහ හෙට දවසේ මේ විරෝධතා ක්‍රියාමාර්ග අපි ප්‍රෝදානම් කරලා ඒ ක්‍රියාමාර්ග හරහා ප්‍රාණ්ඩුවට කියන්නේ ජනතාවට සාහන දෙන්න බැරි නම් වහාම ජාතික සම්පත් විකුණන්න නැතුව ඕගොල්ලෝ මේ පාර්ලිමේන්තුව විතරලා ජනතාවට සාහන දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න ජනතාවට ඉඩ දෙන්න කියන බලපෑම තමයි අද සායට දවස් දෙක අපි කරන්නේ. අයවැය ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජයගත්තත් ඉන් යහපතක් වන්නේ නැති බවට ජනතාව දැනුවත් කරමින් ආරම්භ කරන මෙම විරෝධතා මාලාව ඉදිරියටත් ගෙන යාමට සියලු පාර්ශවයන්ගේ සහාය ලබා ගන්නා බවයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ අතර අද පෙරවරුවේ දියතු උයන ඉදිරිපිටදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක නිරත වුණා. ඔවුන් ඉල්ලන්නේ තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබා දෙන ලෙසටයි. උගතුන් බුද්ධිමතුන් රට හැර යාම රටකට ප්‍රයෝජනයක් නෙමෙයි ඒක රටකට පාඩුවක්. ඒ නිසා මේ උපායධාරීන් කැමති අපිටත් හීන තියෙනවා. අපේ අම්මා තාත්තට සලකන්න ඒ වගේම සියල්ල එක්ක මේ උපායධාරීන් බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ 2019 12:31ට කලින් ආදිය ලැබපු සියලුම දෙනාම රැකියාගත කළ යුතු වෙනවා. ළමයිගේ හීනත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ ළමයි ෆොරින් ඩිග්‍රී කියලා රාජ්‍ය පරිපාලනය කරන්නේ ෆොරින් ඩිග්‍රී කියලා නම් වලින් අයින් කරනවා. ඉතින් ඒ අසාධාරණේ දැන්වත් කරන්න එපා. අපිට සාධාරණේ කළා දෙන්න. අපි ඉල්ලන්නේ අපේ විරෝධතා පවත්වන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පැමිණියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.